සිංහල හින්දුවලු තවෞරුද්ද සමරණම හොතේදී ඉතාමත්ම කියද ජනක සිදුවීම් රාසියක් සිද්ධ වනාා. බොහු පිරිස් තමන්ගේ නෑදෑ හිතමිතුරුවන්ගේ නිවෙශසවලට ගමන් කරන විටසාහහිමනත්තන් බිනත් ස්ථානුට ගමන් කරන විට බොහු අනතුරු බහුල ස්වභාවයක් තිබුණා. පුංචි දරුවන් පවා වයසවෞරුදු තුනීහතරි දරුවන් පවා තුරු දහ වෙකි ස්භාව ඇැි දක් ද මරණයක් සිදවියම් පිළිබඳවත් අදවසසිද අපි දැරගට ලැබුණා. ඉතාමත්ම සෝකජනක සිදුවීමම් රාසියක්ක් සිද්ධවන්ට. මේ කාල සීමාවේදී අපි අවබෝධ කරගන්නඩ අවශ්‍යයි වැඩිපුර අනතුරු බහුල කාල පරිච්චේදයක්. එනිසාී නිරන්තරේම ඉතාමත්ම හොඳ සිහිකල්පනාවක යුක්තව. සති සම්පජනයෙන් යුත්තවම කටයී කරන්නට භක්්ෂ වෙනවා. සහිකල්පනාවක් නැති තැන, අපට අපේ ජීවිතයේ තුොල යම්යම් අවුල් සහගතස්භාවයන් ඇැතිවෙන බව ඔබ කොයි කවුරුද දන්නවා. අද ඔබට මේ දේශනාවේදී මාවධාරණය කරන්න කැමැති චත්තමානවකයාගේ ජීවිතයේ පෙළිබඳව අනතුරක් සිදුවෙන මොහොතේදී තමන්ගේ ජීවිතයේ තුළ තමන් සිහිපත් කරපු කාරණාවක් මක්ද කියනක පිළිබඳව පැහැදිලි කරලාදන්ට. අපි ජීවිතයට අනතුරු කරදර බාධක පැමිණිවායයි කලා කියන එක අපිට කිසිසේත්ම, සඳහන් කරන්න හැකියාවක් ඇත්තේ නැහැ මේ මුොතේ දී තවස්වල් පමොහොතිකින් එවැනි සිදීමක් ඇතිවඩ පුළුවන්. අපි මොන සිදුවීම ඇති වුණතුන් අපි ජීවිතයට අපි ාරගත යුතු වෙනවා අපට එබ මගහැරල ජීවත්තෙන් හැකියාවක් ඇත්තේ හැබැයි අපි යම්කිසි කරදරයක් බාධකයක් විපක්තියක් වඩ තියෙනවා නම් හොඳේ සිහිකල්පනාවකින් යුක්තව කටයුතු කරනවා නම් බොහොමයක් දේවල් අපිට බලකගන්නට පුළුවන් මක්ති වෙනවා. බැයි සහරදවල් තිබෙන අපි කර්ම ශක්තිය බලපෑම නිසා. හරයේ කර්ම ශක්තිය නිසාම සමහර සිදුවයිම් ඇතිවෙනවා. ඒ සිදවින් ඇති වුහාම අපට පේන අපිටඒවා මොවලක්ව ගැනීමේ හැකියාවක් ඇත්තේෙන් හැ. කරම ශක්තිය තමන්ගේ ජීවිතයට බලපානමට අපි ඒවාට අනිමාරයෙන්ම මොනදියයුතු වෙනවා. එෙන් සපින්වත්න මේේ විසක් කාලපරිච්්‍යයදයක් ආරම්භ වෙන්නේ. බක්වුණාසේ වරුණා භාගිවන්තමාසේ වරුණා. ඊඟට අපට අප ජීවිතය තුළ ආධ්‍යාත්මික මාසයක් තමයි අපිට මොුණගැහෙන්නේ. ඒ තමයි ලෝතුරා භාගවත් බුදුපියාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරන වටිනාම කාල පරරිච්ෂේදය. එ නිසා අපි අපි ජීවිතය තුළ බෞද්ධ ජීවිතය තුළ අප පුළුවන් තරං ධර්මානුකූලව ප්‍රථජන ජීවිතය තුළ ජම්යම් අඩුපාඩුකං සිද්ධ වෙනවා ොන අඩුපාඩුකං සිද්ධ වනත් අප ප්‍රතජන ජීවිතය තුළ අපි හැකිතා දුරට අපේ ජීවිතයට ධර්මින් සම්බන්දධ කරගන්න. තෙරුවන් සරණ ෑමත් සීල සමාධානයක් ඇත්තරම මේ වතුනරුවන් පිළිබඳබ හොඳ අවබෝධිකින් යුක්ව විශවාසකය යුක්තව ඔබ කටයුතු කළ යුතු වෙනවා. එනිසා අපේ විශ්වාසය ඉතා ැදගත්ත වෙන. ඒක තම හොඳ මානසයක ශක්තියක් බවට පත්වෙෙන්නේ. කවුවරි කෙනෙක් හිතවොත් කල්පනා කළොත් මට තෙරුවන්ගේ අනන්තආශිරවාදයෙන් විශල ශක්තියක් තිබෙනවා කියලා. ඒමානසික පරිවර්තනීම යාගේ ජීවිතයට ලොකූ වෙනසක් කරන්න පුළුවන්. කිසිම දෙයක් පිළිබඳව විශ්වාසයක් නැතුව මිත්‍ය දෘෂ්ටි අදහසස්ල්ලින් ඉන්නවිට. ඒමනත්තන් අපේ හිතට ධර්මයේ පිළිබඳව අල්ප මාත්‍රයක හැඟීමක්ෙන් නැතුව. අපි ජීවත්තනට ධර්මය ශක්තිය ලඟ කරගන්න හැකියාවක් ඇත්තේ නෑ. බලටම චත්තමානම කිය පිළිබඳව තියන අපපුරු කතන්දරය. ඔබ සමහර වෙලාවට මේ ගැන දන්නවා නමුත් මේ ගෙන නැවතවතාවක් ඔබට මතක් කර දෙන්නේ. බටත් හිතෙන් ඕන අනේ මමත් මගේ ජීවිතයේ තුළ පමණක්ම නෙමෙයි අපේ දරුවන්ගේ ජීවිතයේ තුළතුන් චත්තමානවක ගාතාවන්ට පිළවඳ අපි මිනෙහි කරන්න අවශ්‍යයි නිදකින කාරණාව. බෝ විලාවට පාසල්ල එන දරුවන් පාසලින් පිටත්වන වෙලාවේදී. ඇත්‍රම චත්තමානක ගාතාවන් සජ්්‍යහයින කරන අවස්ථාව අන්ති වෙනවා. නමුත් පින්වත්න්නේ අප යෝජනා කරන්නේ පාසල ඇරිල තවන්ගේ නිමස බලායින අවස්ථාවදී පමණක්ම නෙමෙයි ගාතාවන් පුරුදි වඩ අවශ්‍ය වන්නේ උදේ පාන්දරින් තමන්ගේ දෙමෝපියන්ට වැදලා පාසලට පිටත්වන දරුවා ඒ යන මොහොතේදිත් මේ ගාතත්්‍රය ඔබට මිනිහි කරන්න පුළුවන්න්නම් එක කොයි තරං වටිරමාද ඇත්තරම බලන්ට ලෞතුරා භාගිතන් වහන්සේ සැවැත්නුවර වැඩබාස කරන කාලයේදී සේතවිය නුවර චත්ත කියලා බ්‍රාහ්මණ තරුණහි ඇතරම ඒ බ්‍රාහ්මණ තරුණයා ක්කට්ටා නුවර පොක්කර සාති කියලා කන ආචාරවරයා විත ගිහිල්ලා ශල්ප ශාස්ත්‍රය ගෙනගෙන එක අවසන් කරලා අපෝසරැක් තමන්ගේ දෙමවෝපියන් දකින්නට සේතව්‍යයා නොරට ආවා. පේසේතවයා නොරට ඇවිල්ලා ගුරු පඩුරුබස්සයෙන් තන්ගේ ගුරුවරයාට දෙන්න අවශ්‍ය කරන ගුරු පණඩුරු වසයෙන් දහසක් කහවනොත් අැරගෙන නැවතවතාවක් තමන්ගේ ගුරුවරයා හෝවීම සඳහා පිටත් වෙලා ගිය. අප දන්නවා මේ බක්කාල පරිච්ෂදේ තුළත් තමන්ගේ ගුරුවරුන් සොයාගෙන ගේපු අවස්ථාව. පහුගේ දවස්ගේපය පුරාවටම අපටත් පුළුවක් මක් තිබුණ අපේචීවිීතයට වඩත් සමේ පවිත්ති ආචාරවරුන්ට කතා බහ කරලා ඔන්ගේ සෝදක් විමසාසිටඉන්නට. මේක තමයි අපේ සම්ප්‍රදාය සිරිත බවට පත්වෙලා අ්‍යබුණෙත්. අප දන්මා පෙරකාල පරිච්ෂේදයන් තුළ ගම්මොල හිටටපු, ගමේ, මුල් ගුරුතුමා එම තං විදුහල් පෙතිතුමා ලොකු මහත්‍යයා විදියට ආමන්තරණය කෙළින්. එතුමට ලොකු ගෞරයක් තිබුණා. ගමී සිල්ප ශ්‍රය ගෙනගත්ත අකුරු ශ්‍රය ගෙනගත්ත බොහෝ අයගිහිලා තමන්ගේ ගුරුවරයාට වන්දනාමාන කරලා ඒ අවශ්‍ය කරන ගඩු සත්කාර සම්මානාධී සිද්ධ කලා. වැඩි හිටියපුට එවිනි දෙයක් කරන ගොට පිනුවත්න්නේ මානසික වසිං පුදුමා කරවිදි ශක්තියක් දැනනවා. මානසික වසිෙන් විශල් හයියක් දැනනවා. තන් සිත් ගොඩක් පවිත්‍ර තත්වකටත්වෙනවා ඒ වැඩි හිටම කෙනෙකුට ඒ ගෞරේ සිද්ධ කරන විට උුන්ගේ ආශිවරවාදී අපේ ජීවිතයට ලොකම ශක්තියක් බවට පත්වයවා. දැම් බලට මේ චත්තමානවයක මේ තරුණයා තමන් ගිගෙදිටි ිහිල්ල ඒ දෙමෝපියන් බැහැදැකලක් අපපසරයක් තමන්ගේ ගුරුවරයා බලාගෙන එමනත දහසක් කහවනුත්තරගෙන ආපසු එන වෙලාවේදී. ලොතුරා භාගිතුන් වහන්සේ කරුණා සමාපත්තියෙන් ලෝකයේද හා බලනකොට ගතුන් වහන්සට චත්තමානමකයා පෙනී ගියා භගිතුන් වහන්සේට උන්වහන්සගේ ඥානීට ගෝච්ච විචකාරණාව තමයි චත්තමානවකයා ඇත්තටම යම්කිසි ආකාරයකට ප්‍රසාධයක් ඇති කරන්න පුළුවන් චත්තමානමකයාගේ ජීවිතය තුළ යම්කිසි වෙනසක් ඇති කරන්න පුළුවන්. චත්තමානමකයාගේ ජීවිීතය තුළ ශ්‍රද්ධහපතියෙන කෙනෙක් එවගේම තුනරුවන් පිළිබඳව විශ්වාසයක් පිහිටන්න පුළුවන් කෙනෙක් ල ප්‍රතිපත්වය පිළිබඳව යම් කිසි ගුණයක් පිහිටන් පුළුවන් චර්තයක් තමයි චත්තමානවක. එනිසා භාගතුන් වහන්සේ චත්තමානවකයා ඒ එ මග තුලදී විශේෂයෙන් අපිට පේනවා භාගිතුන් වහන්සේ ගසක් මුල වැඩහිඳමින් චත්තමානවකයා මුණ ගැහෙනවා. චත්තමානවකයා මුණගැෙන වෙලාවේදී භාගිතුන් වහන්සේ වටිනාම මානි්‍ය රත්න තුනක්වාගේ සඳහන් කරන්න පුළුවන් වටිනා ගාතා තුනක් චත්තමානවය එක්කයාට ඉගැනීම සිද්ධ කලාා. ඔබ දන්නවා ම මුලිමුත් ඔබට මේ දේශනාවේදී සඳහන් කළා යෝ අද තංපාාව රෝමානුජේසු සක්්‍යෙමුණී භාග වාකාතකිච්ංචෝ. පාරගතෝ බාලවිරිය සාමන්ගි. තන්සුගතංසාරනත්තමූපිමි ඇතරම මනුෂ්‍යයන් අතර වාද කරනාය අතරින්. ඉතාමත්ම උතුම්ම කෙනා තමයි, ශ්‍රේෂ්ඨම කෙනා තමයි සාක්‍ය මුණේ හෙමනත්තං සාක්‍ය මනින්දර වූ භාග්‍යවත් වූ ලෝතුරා බුදුරජණන් වහන්සේ. කතකිච්චු ඇතවශයම තමන්ගේ විමුක්තිය සඳහා. සිද්ධ කළේ තු සියලුම කෘතියන් නබසන් කළා නිර්වාණය පෙන්න පපුතුමන් වහන්සේ. ගේ පාරගතව බල විරිය සමංගි මේ සසර කතරින් එතරවූ සංසාරසාගරයෙන් එතරව එක අ මේ නිවන්දුටවාාවු කාය බලයෙන් ඥාන බලයෙන් වීරිය බලයෙන් සමන්විත වූ තන් සුගතං සරනත්තම පේමි ඒ සුගතයන් වහන්සේ වෙත පිහිට පිණනිස. එමලතං ඒ සුගතයන් වහන්සේගේ පිහිට පිළි සරණයනවායි කෙලකේ නර්ථේ. ඒකයන්නේ අපට පේවා ඉතාමත්ම තැහැදල්ලිබ දකිඩ පුළුවන් කාරණාව තමයි මේ ලෝකයේ තුළ මනුෂ්‍යයන් අතරව උත්තුම්ම කෙනා. ද කරන අය අතරින් උතුම කියෙන තමයි ලොවතුරා බුදුරජාණන් වහන්සේ. එ වගේ නිර්වාණ විමුක්තිය සඳහා අවශ්‍ය කරන සියලෝම කටයුතු පෙන්වා දුන්න කියනා. මේ සංසාර සාගරෙන් එතරවෙන්ට අවශ්‍ය කරන මාර්ගයකයා දුන නිවන් මාර්ගය පෙන්වා දුන්න. එුතුමන් වහන්සේගේ සරණ මම පිහිට කොට යනවා. එවැනි වූ තුමන් වහන්සේ කෙනෙකුගේ ජීවිතේයට මම නවස්කාර කරමි බලන්ට මේක මොනතරන් වටිනා කාරණාවක්ද. මේ ගාතා ඇතුලෙහි සඳහන් වෙන්නේෙම ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව තිබෙන අප්‍රමාණ ශක්තිය පිළිබඳව. භාගතුන් වහන්සේ ලෝකයේ ජීවත්්‍යච්චි සියල්ම දෙනා අතරින් උතුම් උතුමන් වහන්සේ. වාදකරන මිනිස්සු අතර ඉතාමත්ම මෙහෙලින් වාදකරපු කියෙන. වඩත් වටිනාකමක් තේනමේ සංසාරයේ තුළ දුක්පින්ඳන ඔබ සහ මම වගේ පිරිස්වබලට. ඒන් නිදහස්සීමට අවශ්‍ය කරන මග කියලා දුන්න. උත්තම ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ. එවිනිිය උතුමන් වහන්සේ කෙනෙක් ඇතවශයෙන්ම කාය බල ඥානබල මේ වීරයාදී සමන්විත වූ. එන් ඥානයන්ගේෙන් සමන්විත උතුමන් වහන්සේ කෙනෙක්. ඇතටම බුදුගුණ මෙනෙහි කරලා බුදුගුණ කියලාට කවදාවත් නිමක් කරට හැකියාවක් ඇත්තේ නෑ. දවස දවසගෙවි ලගියත් බුදුවරෙකුගේ උතුම් බුදුගුණලලං කියලා නිමක් කරට හැකියාවක් ඇත්තේ නැහැ. එනිසා බුදුවරෙකුගේ ගුණ කියන්න පුළුවන්නේ බුදුවරෙකුටමයි. සාමාන්‍ය අයට යම්ප්‍රමාණයකට තමයි පෙන්වත්න එවිනි බුදුගුණ කියනට හැකියාවක් තිබෙන්නේ තවත් අපිට පේනවා මේ කියන ගාතාව පලවිනි ගාතාවතුල් අපි ඉහන්ඳට තේරුම් ගණන්ඩ අවශ්‍ය වන්නේ ලොවතුරා බුදු හාමුදුරුවන්ට කරන උතුම් නමස් කරයක් විදටයි සඳහන් කළේ ඔබට මේ දෙවිනි ගාතා දෙකෙත් තියෙන සාමාන්‍යය දලා අරත්තේ ම සඳහන් කරන්නම් රාගවීරාගමානජමාසෝකංක දම්ම ම සංකත මපපාටිකෝලං මඳුරමිමං පාගුුණං සුවිීබත්හං දම්ම මිමංසාරනත්තමූපිමි ඇත්තටම රාගවිරාග මනේජ මසෝකංමි රාගී දුරු කරන්නාවු එවගේම තහාාව රහිත වූ එවගේම පිළිකුල් නොපිළි කල්ලු එමන තම් පිල්ිකුල් කරන්නඩ බැරි එවතුම් නිර්වාහණ ධර්මය ඇතටම ෝකට දේශනා කලා ඒ උතුම් ධර්මයයි ධර්මරත්නය තුොළ දකින්නට පුළුවන්කමක් ති වෙෙන්නේ. ඒබගේම මිහිරිය වූදයක් පරිියාපි ධර්මය පිළිබඳව දක්වනවා. එනිසා ලෝකේට මිහිරිය වූ ඒවගේම තන්නහාව දුරකරන්ට අවශ්‍ය කරන මග. ඒතුවමකද මේ ධර්මය තුොල පෙන්නුම් කරන්නේම තෘෂ්නාව දුරුකිරීම සඳහා අවශ්‍ය කරන මාර්ගයයි. තෘෂ්නාව දුරකිරීම සඳහා අවශ්‍ය කරන මාර්ගය පෙන්නුම් කරනවා ඒ උතුම් ධර්මය මම සරණකොට යනවා. ලෝකයේ තුළ ඔබ දැකගත යේතුම කාරණාව තමයි ඇත්තරම් මේ උතුම් ධර්මයෙලා කියන්නේම. පුද්ජලයාගේ ජීවිතයේ තුළ සුවිශේෂු කාරණාවක්. භාගිතුන් වහන්සගේ ධර්මය කියලා කියන්නේ, ඇත්තටම මේ ලෝකයේ තුළ සංසාර කතර තුළ යම්කිසි ආකාරයකට දුක්විදින සත්වයා එයින් නිදහස් කරගන්ට අවශ්‍ය කරන මාර්ගය කියල දුන්න කාරණාවක්. එනිසා එවනිිය උතුම් ධර්මයකට, මම නමස්කාර කරමயைයි කියලා දිවිනි ගාථාවතල සඳහන් වවෙෙනවා ඔබ දන්නවා තුංගිනි කාරණාවේදී සඳහන් වෙන්නේ යත්චදින්න මම්පලමහු ජතුසු සුචි සු පුරිසයුගසු අට්ටච පුගංගල දම්මදසාතිී සංගමිමංසාරනත්ථමපීමි බ දන්නනේ ආරිය මහා සංග්‍රත්නයහි ඇත්තරම පිරිසිදු වූ එවගේම යුගල වශයෙන් පුරුෂයන් හතරක්කු මේ නිර්වාණ ධර්මයේ ප්‍ර්‍යෂ කරන්නාවු එ නිර්වාණ ධරමයේ පෙන්නුම් කරන්න හ එවැනි උතුමන් වහන්සේලාට මම නමස් කාර කරමි ඔබ දන්නවා අපේ භික්‍ෂුන් වහන්සේලාට වන්දනාමාන කරන ගාතාත්‍රය තුළ පවා විශේෂෙන් ගහතාවන් තුොළ පවා සඳහන් වෙන්නේ ප්යක් ත්තන් අනුත්තරම් පුුණ්‍යා ශේෂයක් බඳ වූ මහංගරත්නයට මම නමස්කාර කරමි යයි කියල කියෙන කාරණාව. අපිට පේනවා බැලූ බැල්මටම මේ ගාථතුන්න තුළ සඳහන් වෙන්නේම වෙනකාරණාවක් නෙමෙයි පින්මත්න මේ තුළ සඳහන් වෙන්නේම තෙරුවන් පිළිබඳව දක්වන අප්‍රමාණ වෝ ගෞරුවයක් අප්‍රමාණෝ පැහැදීමක් අප්‍රමාණෝ විශවාසයක් පිළිබඳව තමයි මෙතනිද දක්වන්නට පළුවක්කමක් තියෙන්නේ. ඇත්තරම මේ ගාතාතුන එක්තර ආකාරකට ක්තර රටාවකට කියන්න පුළුවන් මක් තියෙන. ද මතක තියාගඩ ගාතාවන් කියනවා නෙමෙයි මේ ගාතාවන් සජ්ජහියිනය කරනවා පිත් කවිතමයි කියන්නේ පාලි පාටයන් අප සජ්ජහයිනා කිරීම කරනවා මේ එතරම මේ ගාතාත්තුන තු තින වෘත්තුයන් එවගේම් පද උච්ාරණයන් එක්තරා ආකාරයකට බොහොම රිත්මයකට ලස්සවනට කියන්නට පුළුවන්ක මක්තිබෙනවා මේ ගාතාවන් සජ්ජහයනා කිරීම පටි ඉතාමත්ම ලස්සනට මනරම් ආකාරයට කරන්න බැරේ වුණාත් සිම් කෙනෙක් මික කියනකට අහනකොට ඉතාමතව ලස්සනට අපිට මේ අහන්ඩ පුළුවන්. අපට පෙනවා මෑතමාගේදී ංගලදේශයෙහි තරුණයක් පුංචි දැරවියක්ඒගාතාවන් ඉතාමත ලස්සනට අලංකාරවිදියට ප්‍රකාශයට පත් කරනවා.ඒ අලංකාරවිදියට ප්‍රකාශයට පත්කිරීම කෙලාකියන්නේම පුදුමාකරවිදේ හිතේ ලොකූ සාම්න්තියක් දැරෙනෝ ොට මතකතියාගන්ද මේ ගාතාතුන නිරන්ත්‍රය ඔබට ඇහෙනකොට බිමතකට නැගෙනකොටඒගාතා තුනතියෙන් නේම විශේෂයෙන්, ෙරුවන් පිළිබඳව අප්‍රමාණ ගෞරවයක්ඒ සරණ පිහිටේ ඇමක් තමයි සෙද්ද කරන්නේ මේ ගාතාතුන කටපාණන්කීම පමණක්ම නෙමෙ මේ තුළ තිබන්නාව සරල අරථය පවා පින්මත්න දැන ගැනීම ඉතාමත්ම වැදගත්වෙනවා දැන් මේ චත්තමානවකයා මේ ගාතාතුුණ ඉගෙන ගන්නවා ලෞතුරා භාගිතන් වහන්සේ මේ චත්තමානවකයාට ගාථාවන් කියලා දෙනකොට මෙයා ඉතාමත්ම හොඳින් ඒක තේරුම් ගන්නවා ඔහු තිසරණයේ පිහිටවනව පංචසලේ සමාධන්වෙන්වා එපමනක් නොේ මේ ගාත්තාවන් ඉතාමත් හොඳින් මැනවි තමන්ගේ මනසට ලබා ගන්න. බලන්ට අලුත් අවරුද්දක් ලබන වෙලාවකදේ විශේෂෙන් අලුත් අවරදදි වරුවට පසේ. අපේ රැකිරක්ෂබල්ට යනවිට අනිකුත් කටයුතු අප සම්බදධවෙනට මෙවැනි ගාතාවක් පෙළබඳ හොඳ අදහසක් අපේ මනසතුල තබා ගන්නට පොළුවන්නම්. මේවා මනසේ රඳවාගෙන අප කටයුතු ආරම්භ කරන්න පුොළුවන්නන්. ගමනක් විමනක් යනවනන් පින්වත්ද එක මොනතරං මානසික ශක්තියක්. හොතරම් මානසසික රැකවර්ණය අපට ලැබෙනවාද. දෙම චත්තමානවකත් මේ ගාතාත්තුන්න ඉතාමත්ම හොඳට තමන්ගේ මනසතුල සඳවාගන ඇත්තටම පාරේ ගමන් කරනවා. මේ යන්නෙකු හට දෙයන්න උක්කට්ානුවර පොක්කරසාතිකෙලකෙන තමන්ගේ ගුරු රයා බලන්ට. මේ අත්තර යන අතර මඟදී ඇත්තටම ඔහුට යම්කිසි කකර තැබෙට මූන පා්ඩ සිද්වෙනවා. මේ තරුණයාලඟ ධනේ තියෙනවාය කියෙලාකෙන හැගීමෙන් යුක්ත්තව එක්තර සුරු කණ්ඩායමක්. මේ තරුණයාට විදල ඔහු මරණ හිට පත්කිරීම සිද්ධ කරනවා. ඇත්තටම දැන් ඔබට පේනම ඇති කෙනෙකුගේ කරම ශක්තිය. ඒ කරමය කොතනක හිටියත් පෙන්මත්න එක විපාක විඳන්න සිද වෙනවා.ඒ හාවල් හවල් තැන හිඳල අපිට බේරීෙන්ට පුළුවන් යැයි කියලා කිව්වාත් සමහර කරමයන් තිබෙන අනිවාරය අපිට මුුණු බා්ඩ දවෙනවා. යස්සපාපං කතන්කම්මං කුසලේන පිට යති කියලලා ධරමය ඔබට විග්‍රහ කරලා දනෙනවා අපි තිබෙන සමහර අකුසල කර්මයන් අපට යටපත් කරන්නට පුළුවන්කමක්තිවෙන අපි කරන බලවත් වූ කුසල කරමයන් නිසා. යටසාපේ සමහර කර්මයන් විපාක විඳන්න සිදුවෙනවා නං ඔබ ගෙදරක හිටියත් කොතනක හිටියත් අපිට පේනවා අපිට ඒවා විපාක විඳින්න සිදුවෙනවා. අපි ජනවි්ඥාණි තුළ සමහර වෙලාවට පුංචි දරුවන් නිපදුරනාට පස්සේ සමහරැත්තන් හිතනවා යට අපල කාල පරිච්චදයක් තියෙනෙ. එ සපුංචිම්ම කාලයේ ගිහිල්ලා සාසනට පූජා කරන්න කියලා කියන. ඇස්ොලිම දෙකල තියෙන පංචි දරුවන් සමහරලාවට භාගිතුන් වහන්ස ඉදිරිපිට ගෙනල්ල මල්ලාසනවඩ තියල මේ ශාසනයට පූජා කිරීමක් කරනවා පින්වත්න අපේ ඒවා විශ්වාසය තුළ පදනංගිචි කාරණාවන් නමුත් අපේ වා ගැහිම ලක් කරනවා අනෙමේ අපේ විශවායත්ය ගොඩනගිචි කාරණාවන් දැඟට පේනමේ චත්ත මානවකත් ඇත්තටම මේ පාරි ගමන්කිරීම සිද්ධ කලේ වෙන වෙන දේබල්ි බඳ හිත හිත කල්පනා කරන නෙමේ බලට ඔබ යම් කිසි ගමනක් බිමනක් යනවිට වාහනයක වඩ පුළුවන් ඔබේ බයිසිකලයක වෙන්ඩ පුුවන් වෙනත් පෞදජ්ලික රථයක වෙන්ඩ පුළුවන් ඒමනත්තන් පොදු ප්‍රභහණයක වෙන්ඩ පුළුවන්. මේ අනහෙම වෙලාක් තුො දීම කොච්චර දේවල් අපි හිතනවාවද කල්පනා කරනවාද. ගෙදර නිකං ඉන්න විට වැඩි හිටියන් ඔබ දවස කපුරාවට මොයකුද දේවල් පිළිබඳව හිතවා මිනෙ කරනවා කල්පනා කරනවා. ඇත්තරම ඒ මිනෙහි කරන්නේ අපි මනසට රැදිල තිබෙන. අපේ මනස තුළ ගොඩනගිල තිබෙන්න්නාාවූ ගොඩාක් දේවල් අපේ ජීවිතේ තුළ අප මනසට ඒවා මතක් කියෙනවා. මෙවාක් ක්ේෂ් ධර්මයන් පින්වත්ේ සමහර දේවල් මතක් වෙනට අපිට සතුට හිතෙන්න්න පුුවන් දේල් තිබෙන සහර දේවල් අපේ හිතට යම්කිසි ආවේගයක් ඇතිවෙන දේවල්. ප්‍රෝධේ ඉරිෂාව මීවැනි සිතුවිලි ඇතිවෙන්නඩ පුළුවන්. එනිසා හොඳට මතක තියාගන්ඩ අපේ මනස තුල ක්‍රියාත්ම කන සිතුළ තින ස්වභාව මත අපේ බොහෝ දේවල් තීන්දු තීරණබෙනවා. එ සමී චත්තමානමකයා ඔහු යම්කිසි අනතුරකට ලක්කන වෙලාේදී. ඔහගේ මනස තුල තිබුණේම වෙන මොනුවත්ම කාරණාවක් නෙමේ තිබනි. ඔහු අර තුනළුවන් පිළිබඳව තිබිචි ශ්‍රදහාවත්, යවගේ සීල සමාධානයක්ත් ඒවගේ පංච සීල සමාධානත් ඒවගේ බණයසිම තිකරගත්ත ශද්ධහාවත් මේ ඔක්කෝම එකට එක්ව කල තම හගගේ මනස තුළ චත් ක්තියක් ගොඩනගෙන තිබුණ. ඔහගේ හදිසි මරද්්‍යත් සමගම අපට පේනමයි පෙළ පොත් තුොළ සඳහන් කිරීමක් කරනවා. තිසාහ දිවී ලෝක තිස්යුදින් විමානයක පහළ වෙනවා ඇත්තටම මේ කියන තරුණයා මරණයට පත්වෙලා ඔහු තමන්ගේ අවසන් මොහොතේදී තිබිචි සිතු පිලිත් එක්කම ඔහු තෞතිස්සාහ දිව ලෝකයේ උත්පත්ය ලබනෝත් තැන්මමනි සභාවයක් පිළිබඳව කෙනෙකට තර්ක කරන්න පුළුවන් සමාර කෙනෙක කියතන්න පුළුවන් එහෙම වෙඩ පුලුවන්ද සමහර කෙනෙක් කියන්න පුළුවන් ඔවා මොන පිසුද කියලා පින්නත් මෙවැනි කාරණාවන් පිළිබඳව අපේ හිත්ත දියුණු කර ගත්ත උතුමන් වහන්සේලා. භාග්‍යතුන් වහන්සේලා තමයි මෙවා ප්‍රකාශයට පත් කරන්නේ. අදා අපට පේනවා සමහර ස්වාමීන් වහන්සේලා පවා. සමහර කාරණාවන් පිළබඳව තාමත්ම දැඩි ලෙස වේචට ලක් කරලා ඉවා ඉතාමත්ම නිරෝදේ ලෙස පහත් ලෙස බොරු මනෝගාත විදියන් මිත්්‍යට. මනස්ගාතයන් විදියට යම් කිසියා කරයට හිලා දෙැකීම සිද්ධ කරනවා. පෙන්නති හොඳට මතක තියාගන්නට මේ ලෝකේ තුළ, විද්‍යාව තුලින් අපිට දකිින්ට පොුවකමක් තිබෙන එතර සීමාවක තින දේවල් පමණමයි. මේ සීමාවෙන් යහාට තියන දේවල්, අත්්‍යහින්ද්‍රිය දේවල්. තමන්ගේ ඥානයට ප්‍ර්‍යක්ෂ වන දේවල්. මේ උතුමන් වහන්සේලා බොහෝ කාලයක් තුළ, තමන්ගේ හිත දියුණු කරගන හිත සමාධිගත කරගෙන ධ්‍යාන පලයන්ට පත්වෙලා ඒතුලින් තමයි මේ විශ්වය තුළ තිය ේවල්. ලෝකය තුළ තිය දේවල් පෙන්මත්න දකින්නට බලන්නට පොළුවක මක් තිබුණ. අදටත් එවැනි පිරිස් ජීවත්තෙන්වා. ැත්තේවෙන හැමහරිවෙලාට අපිටක්තුමුණ ගහහිලා තිබෙනවා. සමහර ඇත්තන්න තමන්ගේ සමාධියයක් ඇති කරගත්තට පසේ සමාධිය තුොලින් සමහර කාරණාවන් කියන්නට පුළුවන්කමක්ති වෙනවා. අහවල් ස්ථානයේ මෙවැනි සිදවක් සිදධවාය කියලා කියෙන තරං කියන්න තරං ශක්තියක් තිවෙන හැබැයි එමනි දේවල් පාච්චි කරන්නේය ොම ලාමක දේවල්ලට පවිච් කරන්නේ හැ කෙනෙකට හිතන්න පුුවන් හමලන් ඇවිල්ලා රූපන්ව සහන ෙල මදිදරදග පෙන්න්නට කියෙලා පුළුවන්. කියන්න පුලුවන් අිියෝ කරන්න පුලන් පින්නත්න. එවැනි ලාමකදවල්ලට පාවිච කරන්න නෙමේ මේ ධර්මය තියෙන්නේ. මේ ධර්මයේ තියෙන්නෙ මේ මඟ වැඩීම කලා කියන එක තියෙන්නේ තමන්ගේ කෙලෙස් දුරකරන්න නිික්කා යම්යම් ප්‍රදර්ශන පවත්වන්න නෙමේ. එකනෙකාට දෝසාර උපනය කරන්නත් මේ බනින්ඩත් නෙමේ. තමන් ඉතාමත් මහල මට්ට මේ මනුෂ්‍ය කියය කියලා කියන පුරාජීරු කතා කියන්ඩත් මේ මේ ධර්මය තුළ සඳහන් කලා තිබෙන්නේ ඔබ හොඳදට අබදු කරගන්ට කාරණාව. එනිසා අපිට පේනවා චත්තමානවකත්තත්තරම මරණයට පත්වෙලා. තු දවී ලෝක උත් ේලම දැන්න ඕොගේ කය පමනමයි දකින්නට පුළුවන්කමක් තිබෙන්නේ. ඕගේ මුරත්ත සරීරියය සිද්ධ විච්වෙලාවේදී. ඒ ස්ථානයට මේ තරුණයාගේ මළ බා ආරංචවෙලා චත්තමානමකයාගේ දෙමමාවපියන් ැවිල්ලා ඒ නුවර වැශු තකුතිලම අවමංගල කටේතු සිද්ධ කරනවා. මේ අවමංගල කටයුතු සිද් කරන වෙලාවදී අපිට පේනවා ලෝතුරා භාගිතුන් වහන්සේ ස්ථානයට වැඩම කරනවා. තරමට පේන මැති තතාගතයන් වහන්සේට මේ චත්තමානවකගේ ජීවිතය තුළ තිබෙකිි අනතුර උන්හන්සේ කල්වේලාඇතුම දකින්න නැති. භාගතුන් වහන්ේ හට සහන් කලෙනට අනතුරක් තිබෙනවා කියලා. යම් කිසි කර්ම ශක්තියක් තිබෙනවා නම් ඒආයිුස ප්‍රමාණයක් ගෙවිලයි වරවෙන්ට තියෙනවනම් එක බුදුවරෙක්වත් පින්වත්න වලක් කණඩයන්නේ නැහැ. අවුට අවශ්‍යක නොමක කිය දෙන ඔහු සාමාන්‍ය මනුෂයක් විදට මැරෙන්ෙන තිබිචි කෙනෙක්විදිට හිටපු කෙන. ධරමය තුළල පහිටලා තෙරුවන් පිළිබඳව අප්‍රමාණ ගෞරුයක් පිහිටලා ඔව මරණයට පත්වෙනවා ඒ ඔහුගේ සංසාර ගමන වඩත් යහපත් කරගඩ පුළුවන් අවශ්‍යකන මගක් විවර කරලයි ඒ මරණයේ සිද්ධ වන්නේ. භාගිතුන් වහන්සේඒවෙලාවිදිත්තන ස්ථානයට වැඩම කළලාට පස්සේ. අපට පේනමී චත්තමානවකයා දිවිලෝකයේ දලා විමානයක් සහිත වෙතෙන්ට පැමිණිනෝ. දෙ මේක සමහර වෙලාවට කෙනෙකුට හිතන්න පුළුවන් එහෙම වෙඩ පුළුවන්ද කිය. මහල්ලට එවනි ස්ථානකට පැමිණීම පෙළිබඳව භාගතුන් වහන්සේ විතරක්ක දකින්න පොළුවන් සමලට ඥානට ගෝචර වෙන්නට පුළුවන්කමක් තිබෙනවා භාගිතුන් වහන්සට අවශ්‍යතාවක් තිබුණා ඇත්තරම මේ දිවිය ලෝකයද ලාපුූ මේ දි්‍ය විවාානයක් සහිතව හිරුටත් වඩා බබලන සභහග යොක්තව මේ දිවිය පුත්‍රයාගේ තිබිච්චි ඒ ශක්තිය කොහොමද තවන්ගේ ීවිතයට ලැබුණ අයයික ලකේන එක අනිත් අයට පෙන්නුම් කරන්නට මේ හෙම වෙලාවක් තුළදීම භාගිතුන් වහන්සේ උසාහ කරන්නේ කිසියම් කෙනෙක් තමන්ගේ ජබීතයත් තුල යම්කිසි දෙයක් ලබාගෙන තිබෙනවාද. උත්සාහහින් ලබාගත්ත මාර්ගඵලයක් වෙඩ පුළුවන්. උතුම් මරහත් පලේකට පත්තක දෙයක් වෙන්න පුලන් ඒ ප්‍රකාශයට පත්කිරීමෙන් පෙන්වත්නි අන්න අත් ඒ මාර්ගයට හෙමු කරගන්නඩ පුළුවන්. එහෙම නැතුව අද කාලයේ හැටියට යම් යම් ආකාරය ෝ කියන ප්‍රකාශයට පත් කරන හදිරෙක් තමන්ගේ හත් පලේ පිළිබඳව සඳන්කන මමර හත්තේ කියලා කියනවා අන්න අය විවේශණය කිරම්කට මම්ම පින්වත් කකදවත් වේචන කරන්නේ නහැ. නමුත් අපිට යම් කිසි අයිතියක් තියෙනවා මේ පිළබඳව යම් අදහසක් ප්‍රකාශයට පත් කරන්න. ගැටන් අන්ඩ අවශ්‍යය නහ තර්ක කරන්න අන්ඩ අවශ්‍ය නෑ. අපි ර්ක කරන්ඩ අවශ්‍යම නැහැ පින්වත්න හේතුව කුමක්ද ලෞතරා බුදුහාම්රගේ උතුම් මාර්ගය අපිට පෙන්නුම් කරලා තිබෙනවා. පතාගතයන් මහන්සගේ උතුම් ධර්මය තිබෙන නිසා ඒ මාර්ගය තිබෙන නිසා? ඇය අපි එකනකා සමඟ බුදුහාමරි ධර්ම අල්ලගෙන තරක කරන්න අවශ්‍යය හැ. නිවැරදි ධර්මය අපි අනුගමනය කරනවා නම් ත්‍රිපිටික සාහිත්‍ය පරිශිල්ණය කරනවා නම් චත්තාරු සති පපට්ඨාන සතර සතිපට්ඨානය වඩනවන අපිට ඒ මඟ හොඳටම ප්‍රමාණුවත් වෙනවා. පින්වති අපිට පේනවා ඒවෙලාවිදි භාගිතුන් වහන්සේ මේ තරුණ අටකින් විමසාසිත්න ඔබට මේ තරන් දි්‍යමී සම්පත් ලැබුණී මොන හේතුවක් නිසාද. එලාවිදමි විමානයක් සහිතවන්න දිබිය පුත්‍රය සඳහන් කරනවා භාගිතුන් වහන්ස ඔබහන්සේ සමීපේට පැමිණියයදා මම තතාාගතයන් වහන්සේ ඔබහන්සේදා ගසක්මොල වැඩ හිටිය. භාගිතුන් වහන්සේ ඔබහන්සේ මට දේශනා කලා මේ තිසරයේ පිහිටන ස්භාවය කොහොමද දෙෙන එක මගේ ඒව පන්සිල් දන්නවාද කියලා මංකව පන්සිල් දන්න නැහැ කියලා ඔබහන්සේ බට පංචශීලය ගැ කියලා දන්න තුළරුවන් පෙළිබඳව කියලා දුන්නා ඊලකට මේ කටේතුවල තියෙන වටිනාකම පිළිබඳව. ඒ පිළිවෙෙත් පිරීමීතියන සභාවේ තත්වය පිළිබඳව. ඒ නිසංස පිළිබඳ වහන්සේ මට ඒදා යම්කිසි ආකාරෙකට දැනුමත් කිරිබක් කලාා. ඇත්තටම ඒ කියපු ප්‍රතිපත්තිය මම ඒ විදිහටම මගේ ජීවිතය තුළ පුංචි කාල සීමාවගතල පවා අධිෂ්ඨාන ශීලී විදධට ඒ කටයෙත්ත සිද්ධ කලාා. පෙන්න්නත්න ඒක ඉතාමත්න වැදගත්වයෙනවා හේතුම අධිෂ්ඨාන සිලි සභවිකින් යුක්තව යම් කිසිගෙන කටේත කරවා අනම්. කටයුතු කරේ ඉතාමත්ත වැදගත් දැන්නේ චත්තමානවක සඳහන් කරන්නේ භාගිතුන් වහන්ේ සමීපීට පැමිණිලා බොහන්සකින් නිදගත්ත ඒ වටිනා උතුම් ගුණහංගටික මම ඒ වෙලාවීම අධිෂ්ඨාන කරගත්තා මගේ ජීවිතය තුළ මන්න ක්‍රමයකට හරි මොන ආකාරයකට කරදර යපත්තයෙන් පැමිණියත් මම මගේ ජීවිතයේ තුළ ඒ කිපු කාරණාව මම ඉතාමත් නදෂ්ාන ශිලිදිට ම අනු ගනය කරන එ සමන් ඒ විදිීට මධිෂ්ඨාන කරගත්තා මගේ සිතතුවල පුද්ධමාකාරවිදි පැහැදීමක් ඇතිවුණ. සීලියයක් ඇතිවුණ. ඒවෙලාවිදිී මම ඒ අධිෂ්ඨාන සීලි සභාවක යොක්තව ඒ ගාතාවන් මිනිෙහි කරමින් තිරුවන් පිළිබඳව අචල වූ ශ්‍රදධාවකින් යුක්තව මම කටයුත කරමින් මඟට පැමිණ විට සොරුන්ගේ අනතුරකට මම ලක්වනා. ඒ සොරුන්ගේ අනතුරකට ලක්වෙල අමාව මරණයට පත්වනා. මම දිවීලෝකී දිී සම්පත් බුක්තිවිදදිර තරං ශක්තියක් ඇති කෙනෙක් බවට පත් ව. වි ලෝක යන්ට තරම් ශක්තියක් ඒවෙලා විදිී මගේ ජීතය ඇති වනේ වෙන කාරණාවක් නෙමෙයි. ඒවිලාවිදි තෙරුවන් පිළිබඳව මා විශ්වාස කරග ීටපු. අප්‍රමාණ ගෞරී යුක්තව කටයතු කරක නිසා. බලන්ට මේ පුංචි කතාන්දරයක් තුළින් අපිට පේඩවා ඇත්තටම මේක සාමාන්‍යෙන් සුළකොට සලකණඩ පුළුවන් කරණාවක් නෙමෙ. ඇතරම තෙරුවන් සරණ ෑමත් පංචසීල සමාධරන් වමත් කොයි තරන්න ආනිසංස ගෙන දෙෙන කාරණාවක්ද. දැම් බලන්ට ඔබට, මෙතැනති දකින්නට පළුවන්කමක් තිබෙන්නේ. අපේ සමත භාවනාවකට ග්‍යාට පස්සේ සමත භාවනාවකදී දස අනුස්සති පිළිබඳව සඳහන් වෙනවා. ඒ දස අනුස්සති වල තිබෙන අනුස්සති තුනක් තමයි මෙතන තියෙන්නේ. බුද්ධා අනුසතියක් දම්මානුසිත් සංගා අනුසිතයත්. මේ ගාථ තුනීම තිබෙන්නේ අනුස්සතියක් අනුසති කෙලා කැනීම මෙනෙහි කිරීම. බුද්ධ අනුසති කෙලා සඳහන් කෙරේ ලෞතුරා බුදුරජණන් වහන්සේගේ ගුණයන් පිළිබඳවමෙනෙහි කිරීම. දම්මා නුසති කියල සඳහන් කළේ ධර්මය පිළිබඳ පෙනෙහි කිරීම. සංගානුසති කියලා සඳහන් කළේ මේ උතුම් ආරී සංගරත්නය පිළිබඳව මෙනෙහි කිරීම. දැ මෙතනම අපිට බෙන භාවනාවක් බවට පත්වෙලා තිබෙන්නේ. ඇත්තටම මේ ගාතාවන් සජ්්‍යහයිනා කරනවා කියලා කියන්නේම මේ ගාතාවනල තිබෙන අර්ථයන් මනාලෙස දැනගෙන අවබෝධ කරන කටයුතු කරනවා කියලා කියන්නේීම පින්මත්න්නේ එක භාවනාවක් බවටම පත්වෙනවා. එනිසාමයා මන් පාරේ ගමන් කිරීම කළේ එක්තර භාවනා මනසි කාරකින් යුක්තව ඒ තමයි අනුස්සති භාවනාව. දැන් ඔබටත් පුළුවන්කමක් තිබෙන ඔබේ ජීවිතය තුළ ඔබ යනයින ගමන් බිමං වලද සහ වගේම වැඩකටයුතු කරන විට. නිකං ඉන්න විිට මේ සභාාව මේ මානසික සභාව ඇතිකඩගන්නට නැත්තැන් සහරලාට වැඩකට යන්න ඇති කෙනෙක් විශ්‍රමක වන්නවා කෙනෙක් වයිසට ගියපු කෙනෙක් ඇඳේ ඉන්න කෙනෙක් ලෙක් සමහර වෙලාවට රෝධ පුටක ඉන්න කෙනෙක් උද්දෙදට රෑබිකම සමහර දේවල් පිළිබඳ කල්පනා කර කරෙන්වා සමහර තන් නතිවිච්ච දේවල් තන්් ඇතිවිච ෙේ පිළිබඳ සමහරවෙලාට තමන්ගේ දේවල් කරගන්ඩ බැරික මනෙසා අනිත් අය තමන්ගේ කටයතු කරනුවට තමන්ගේ දේවල් තමන්්ඩ කරගන්ඩ බෑනේද කියලා කියන. සමහට ආවිගේ කාරි සිතුවිට ඇතිවන්ඩ පුළුවන් එපාවිං ඇතිවන්ඩ පුළුවන් කලකිරින් ඇතිවඩ පුළුවන් ඒගේ නොඒෙක් ආකාරෙහි මානසික පීඩාවට පත්තෙන්ට පුළුවන්. අන්න එවැනි අවස්ථාවලදී තමන්ගේ මනසහදවර සකස් කරගන්්ඩනම් තරම බුද්ාන්ුසිද දම්මාවන සංගානසිති වගේ. අපි දන්න මේ අනුස්සති භාවනාවන් පුරුදු කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. අප දන්නවා සමහර ඇත්තන් අපිට සඳහන් කලා තිබෙන්නේම ස්වාමන් වහන්ස ම වැඩට යන්නේ නහැ මදැ ස්්‍රමික කාලිගත කරන්නේක්කෝම ලඩක් ඒමන තම ඇද ඉන්නක් කෙනෙක් එමන තම රෝධ පුට ක එක කෙනෙක් හැයි ම දවස පුරාව මගේ ජීවිතේ තලබම සිද්ධ කරන්නේ මෛත්‍රී භාව වැඩීම තමයි ම සිද්ධ කරන්නේ ආනා පාන සතිය වැඩීම සිද්ධ කරන මගේ කිසිීම ගැටීමමක් ඇත්තේ නෑ මං අනිත්තායගෙන ඕපාදපු හොයන්වත් කතා කරන්නවත් පවුලේ අයත්තෙක්ක යම්යම්දේවල් පිළිබඳපු ගැටීමමැති කරගන්නඩ කිසිසේත් උත්හ කරන්නේ නැ. සමහර වෙලාට මේ අවරුද්ධේද ට එක්තරා මෑණි කෙනෙක් කතා කළ සඳහන් කළ ඒ මෑනියන් කවුද කියලා මගින් අහන්යන් එපා ඒ මෑණියන් වහන්සේ සඳහන් කළේ මේ අවුරුද්දේදී මගේ දරුවත් නෝ මගේ ලේලි හෝ කිසිම කෙනෙක් මට නූල් පටක දෙයක්ත් මට ගෙනත්දව වන්නේෙහ එය කතා කලත් නැ ඇවිල්ල මාමන විදිර කතා කළ කිසිම දෙයක් මට ලබාදන්න හැමැයි ස්වාමින් වහන්ස මම කබදාවත් කිසි දෙයක් බලාපොරතින් ජීවත්තන කෙනෙක් නෙමෙයි එනි සමට කම්පනයක් ඇත්තේ නෑ මම ඒ ගැන හිතහිත කල්පනා කරකට දුක්පෙනවාට වඩා මට හිතනාා මෛත්‍රයේ භහනනා වඩමින් ජීවත්තනය කොච්චට හොදයිද කියල් සමහර වෙලාවට ඒහෙම දෙයක් සිද්ධ වෙනකොට අපි කොච්චර දෝසාරෝපය කරනවාද දරුවන්ට දෝසාරෝපනය කරනවාද මුුණුපුුර මනිිරිියන්ට දෝසාරෝපය කරනුවාද චරදේවල් කමේ අවුද්ධවත් නූල් පටක් ගෙනත්දදුන්න. යිවිදිට යම්යම්ද දෙවල් ප්‍රකාශයට පත් කරන්න පුළොන් කෑමම්බීමක් ෙන දුන්න. පින්නති සහරවෙලාට ඒ දරුවන්ටත් ලොකු ආර්ථික පාසකං ඇති. එඒත් සත් ජීවත්තී මිසාලාල ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙන ගැටලුවක් බවට පත්වෙලා තිබෙන. මෙවැනි කාලවක්වානුවක්තුල. අපි ඒ පිළිබඳවත් හොඳ අභධානකින් ඉන්ඩෝනේ. අපි කිසිම දෙයක් අපි කිසිම කෙනකින් බලාපපුරොත්යෙන්න්න හොඳන. එනිසා ඔබේ හිතටත් හොඳයි ගතටත් හොඳයි. ටමෛත්‍රී භාවනාවක් කරගෙන එමන තං ආනාපාන සති භාවනාවක් කරගෙන. එමනන් මේ අනුස්සති භාව නොල තිබෙන බුදධානුසති හෝ දම්මානුසති හෝ සංගා අනුස්සති අතරම සිහිපත් කරමින් ඔබට කායේ ගත කරන්න පුළුවන්නන් එක කොයි තරං වටනවාද. දෙැ බලට චත්තමානමකයා මේ කියන්න ත්‍රීවිද අනුස්සති භාවනාවන් තමයි සිද්ධ කළේ. ඇත්තටම ඔහු කළුරිය කරන්නට එන්ත මරණයට පත්තෙන්ට ආසන්නම වෙලාවේදී යෝගේ සිත තුළ තිබිච්චි, කාරණාව තමයි අර තෙරුවන් පිළිබඳව තිබිච්චි විශ්වාසය. තෙරුවන් පිළිබඳව අප්‍රමාණ ගෞරුවයේ ඇත්තවශීම ඒ තාමත වැදගත් වෙන. එනිසා ඔබ අර ගමනක් බිමනක් යනහිරමටත් ඒවගේ නිවසේ සිටින බිටත් හැම වෙලාවක් ොලදී උත්සාහ කරන්ඩ ප්‍රටේ ලෝක තියෙන දේවල් පිළිබඳ හිත හිත කල්පනා කරක ජීවත්වෙනවාට වඩා. ඇත්තටම ඔබේ මනසට පුළුවන්කමක්තිබෙන් වනන් මේ අනුස්සති භාවනාවක් පුහුණු කරගන්න බඩන්ට. ඔබට ලොකූ ශක්තියක් වෙනවා. ඒ ඔබට ඔබේ ජීවිතයට පුදුමාකාරවිදිී සැහැල්ලු භවයක් ෙනත් වෙනවා. මේ තරං වටිනාාවෝ දෙයක් මේ තරං ආධ්‍යාත්මික වශයෙන් ප්‍රකාශයට පත්කරන්න පුළුවන් වෝ දෙයක් ඇත්තවශයෙන්ම අප සතුවතියේද්දිත් අපි සමහර එලාවට මේවා මගහැරලා තිබෙනවා. ඒ නිසා අපිට පේනවා ආසන්නම වෙලාවීදී ඔහුගේ සිත්තට දැනිච්චි දේ තමයි මේ ආසන්නම කරමයක් විදියට තමන්ගේ මනස තුළ ුව පිඳව තිබිච්ච ප්‍රමාණ ගෞරේ සහ ඉ වගේ මේ විශ්වාසේ සහතු ඇති විචි චත්ත ශක්ති සභාවේ යම් කිසි කෙනෙ කඇත්තටම මේ ගරු ධර්ම කියලා කොට්ටාසයක් තිබෙනවා ඒ ගරුක ධර්ම කෝටසේ කුසලකුසල කියලා කියෙන දෙකටම බලපානවා. ඉතාමත්න බරපත ආකාරයේෙහි කුසල කර්මයන් තිබෙනවා. අපි සඳහන් කරන්නේ අටමහා කුසල් පිළිබඳව දක්වනවා. අදත්තමට මේ දේශනාාවවසානයේදේ යම් කිසි කුසල ශක්තියකට දායකවීම සඳහා. බට මේේලා විදිී හැකියාගේ ආකාරෙන් දායගම සදධහම ප්‍රකාශයට පත් කරන වටිනා කුසල කරමයක් පිළි බඳව. පිශේෂෙන් මතක තබා ගැඩමි ගරුක ධර්මියන් තුලින් බල සම්පන්නව සිද්ධ කරන කුසලක්කුසුල කර්මයන් දෙකත් තිබිෙනොවා. තැම් කිසියම් කෙනෙක් මන්ගේ ජීවිතය තුළ බරපත ලාකාරයකට ගරුකු අකුසලග ධර්මයක් කරලා නැත්තම්. ඒ කියන්නේ මවමැරීම පියාමැරීම රහතුන් මැරීම බුද සරීරෙන් ලේසලීම හාහ සංග බේහිදය කියලා කියන, එමනත්තන් මේවිනිදියයක් පමනක්නේ නියහ මිට්‍යාදු ෂටිට වෙටල නැත්ත තමන්ගේ ජීවිතයේ තුල අනිකුත් බොහෝ දේවල් විසඳා ගණට පොළුවන්කමක්තිබෙනවා. මෙවිිනි දේවල් මෙනි ආනන්තරයේ පාපකරමයකට තමන්ගේ ජීවිතය තුළ යටත්තුලලා තියෙනවනම් ඇතර ආනන්තරය කෙලකෙන නියත වශයම ඊළඟ භවයේද තන්ට විපාක විදිීන්න සිදුවන කාරණාවන්. එනිසායේ ආනන්තරයේ පාපකාරමෝල්ට, මුණ පාල නැත්තන් ආසන්න වස්සේම, ඔබ කරලා තිබෙන කුසල ශක්තියන් ඒ කර්මයන් ඔබේ ජීවිීතයට බලපානවා ද අපි දන්නවා සමහර එලාවට අටමහා කුසල කර්මයන් ෙට සඳහන් කරන දැන් කෙනෙක් සමහල්ලට මේ සංඛාලයක නැරගෙන මේවා වැරදි නේද මේොම දෙබන්නේෙ ින්ද මන්ධ කියල තරක විතර කරන්න පුළුවන් පින්නත්න එක නිකා සමග තර්ක විතාර්ක කරන්න අන්ඩපා එක නිකා සමඟ යම්යම් දේවල් පිළිබඳව කියන අදහස් උදහසුනත් පවාක් පෙන්න්නත්න ඒවා පිළිබඳව තරම්ම තැකීමට ලක් කරන්න දෙප සමහට දී නමියන් පිළවද සංඛයාා ලකනයන් පළබව සඳහන් කරන. සමහර ස්වාමින් වහන්සේලා දේශනා කලා ඇයි කියලා සමහරැත්තන් කියෙන මරණින් පස්සේ හවල් දිසාවරතමයි පටිය තියන්වානේ. අහු දිසාවර තමයි පහන තියන්නවාන්නේේ. දවස් හතක්්‍යයනකම් පහන නිමන් ඩෙපා ැම මේයෝ කොහිව ්‍රිපටක තුළ තිය රණාවක් නෙමේ පෙන්න්නවත්න්නේ. මේ ඔක්කුම මේ මහනුවර යුගයේදී විශේෂීෙන් ගනින් නාන්සලා කියලා කොට්ටාසයක් හිටිය. ඔබට පසු වී ගනින් නාන්සලා පිළබඳ සඳහන් කරන්න. ශාසනයේ පරිහානට පත්තිච්චි කාල පරිච්්‍යදය තුළ අමාරුවයෙන්ම ජීවත්තච්චි කොටස්සයක් තම ගනින්න නාසලා කියයන් ඒකාල පරිචේදය තුළ තමයි පෙරේත ගොටු සහනිකුත් බෝදේවල් ආරම්භනේ ති තාමත් සමහර දේවල් අපේ බෞද්ධ සම්ප්‍රදාය තුළ ක්‍රියාත්ම වෙන නමු තීට වඩා අපිට ධර්මය පිළිබඳව මෙනෙහි කරන්න පුළුවන් හොඳ දර්ශනයක් අපට අපේ ජීවිතය තුළ තිබෙනවා. හනිසාර ආසන්නම කර්මයක් විදියට ඇත්තටම අපේ ගරුක ධර්මයක් අපිට ආසන්නම් කර්මයක්කට ආේ නැත්තන් මතක ෙකු ැත්තම්. ඇත්තටම අපිට යම්කිසි ආකාරයකට තමන් ඒ ආසනව මොතේදී කරම කර්ම ශක්තිෙන් ගඩක් වෙලාට බලපාත්තවා. එහිනිසා ඔය ගඩක් බොහෝ වෙලාවට අපදන්නවා මරනාසාන තත්්‍යයකට පත්වයෙන්ට ඉන්න පිරිස. ඒත් එක්කම ජීවිතය කොයි වෙලාව කොයි කොයි මොහොතකව අභාාවකට පත්තය යයි කියලා කියන දැඩි ත්වකට ඉන්න පිරිස හැම වෙලාවක් තුොලදීම පින්මත්න විශේෂෙන් අපි බලවත් වූ කුසල ශක්තිය අපේ ජීවිත තුළ පුරදු පුුණකරගන්න ඩභශව වෙන. සමහරලට පින්කම් කරගඩ බැරිවුණත් බට බලඩකු දැන් මේ තෙරුවන් පිළිබඳව තියෙන මේ තින ගාතාාව කොචර මනෙහි කරන්න කොළුවන්ද. භාවන මනසිකාරයක් ඇති කරගන්න කියලා කියෙනට මුදල් වියදන් වෙන කාරණාවක් නෙමයි. දහස් ගනන් ලක්ෂ ගණන් මුදල් වියදන් කලා එහෙම් කරන්න පින්කමකුත් නෙමෙ. බේ මනසතුල ඇති කරගන්නාව ඒ කුසල ශක්තින් චිත්ත ශක්තිය පිවත්ේ ඉතාමත්ම වැදගත්තෙනවා මොකද හේතුව අපේ ජී තීර්තින් ලොකුම රැකවරණය තමයි තමන් කරගත්ත මහා කුසල ශක්තිය තමන්ගේ. සිත දියුණුරගත්ත ස්භාවයෝ. යම්කිසි ආකාරකට මේ ආසන්න කරමයක් තන්ගේ ජීවිතයට බලපැවත්තේ නැත්තම්. ඉලට ආචින්න කර්මයක් කියළකක් තියෙන. ඔබ දන්න නිරන්තයෙන්ම පුරුදු පුහුණු කිරීම තුලින් සිදධකරගත්ත කර්මයන් තිබෙනවා. දැන් එත්තටම සමහර වෙලාවට අපිදන්නවා ජීවිත කාලේ පුරාවටම් පුුරුදු කරගත්ත සමහර කුසල ශක්තිීන් තිබෙනවා. දැන් මේ පින කියලා කියන එක පින්වත්න සුළු දෙයක් පවා තමන්ට එක ලොකූ පින්කමක් බට පත්තනොකද ඒ චිත්ත ශක්ති සභාවේ තමයි බලපවත්වන්නේ. මොනරදර බාදක තිබනත් ලෝතරා බුදුහාමුදුරු උදේසා කරන පුදු පූජාවන් හැම දාහම සමහර පිරිස් තමන්ගේ ජීවිතයට ඇත්තරම ආචිින්න්න කරමයයක් විදිර පුහුණු කරත්තෙක් විර දිගටම් පුහුණුරගත්ත දෙයක් විදිට එක සිද්ධ කරනවා. භාවනාවක් විදිර සහර දෙබල් පුරදු පුහුණ කරගන්නව. වැඩි හිටිකුර උපස්ථාන කරන්න ගේපුහම හැම කෙනාට උපස්ථාන කරන. නැතිබෙරි අයට උපස්ථාන කරනවා. ලේටිකක් තමන්ගේ රුදරේ දන්දීම සිෙද්ධ කරනවා මේ විදියට මෙකී නොකී බොහෝ දේවල් සමහරලට විහාරස්ථානවලට ස්වාමින් වහන්සේලාට නැතිබැරි අයට ගිලනොන්ට මේ විදිට ජීවිතයේ අනන්ත කාලයක් පුරාවටම තමන්ගේ ජීවිතය තුළ තමන්ට ලැබෙන හැම වෙලාවක් තුළ දීම පුහුණු කර ගත්ත දේවල් තිබෙන. දිගන පුහුණු කර ගත්ත දේවල් තිබෙන. දෙැ බලන්ට මේ කාල පරිච්චේදය තුළ විශේසිං වාවිසින් මහා සෑය සෑම බදාදාධනකම් වන්දනා කිරීම. ඒ මගේ ජීවිතයට පුරදු කරගන්න හොඳ ආචිල්ද කමයක් පවට පත්තින. ඒ පින, මම තනී අනුබෝදන් වෙනත් දෙමේ. ඒින හැම වෙලාක්තුල දී මං ඔක්පෝට මුළුමහත් ලෝකවාසි සත්‍යයාටම අනුමදන් කරනවා. විශේෂන් අපි දන් පැන් පූජා කරන උදව්පකාරන සාසනි කටයතුළු දායිකත්තේ දරන. හැම්ම කෙනෙකොටම පින්වත්ේ සෑම බදා දිනයකම විශේසිං බදා දිනේක දීම මම පින් අනෝදන් කරනවා.ඒනිසා මම හිතනවා ඒ මටත් ලොකූමානසක ශක්තියක්. යම්කිසි දෙයක් ශාසනය වශයෙන් ඔබලා පූජා කලානම් උදෞපකාර කලානම් අපිඒකට ප්‍රතිවපකාරයක් විදියට පෞද්ජලෙක වසින් තනිතනින් සමහරලට කතාකලා පින්ෙන්ට බැරිවුණන් නමුත් ඒ මහා බලසම්පන්නෝ මහා සෑයක් අබේ සඉඳගෙන හිමදිරි ප්‍රාන්දරෙන් ්‍රහ්ම මූර්ති ඇතිවෙන වෙලාවේ දී අපිට යම්කිසි පික් ශක්තියක් විශ්වයට මුදාහරෙන්ට පුළුවන්න්නම් ඒය නත වශයෙන් මුබේ ජීවිතයට ලොකූ ශක්තියක් බවට පත්වෙනවා ආශුර්වාධයක් බවට පත්වයෙන ඒ නත්තන් අපි මරණසන්න වෙලාවේදී අපිට පුරුදු පුහුණු කරගත්ත දේවල්. ඔබ දන්නවා සමහර වෙලාවට ජීවිතයේ ඒ මරනාසන්නව වෙලාවේදී. චිට්්‍රපටිගතින දර්ශන එකින්ික පේනවාගේමුුණු ජීවිත කාලයේ පුරාවටම කරගත්ත පින්කං ඇත්ත වශයම තමන්ගේ ජීවිතයට මතකේට නැගෙනවා. සමහර වෙලාවට ඉතාමත්න බරපත්තලාකාරයෙහි අකුසල කර්මයන් කරගනති වෙනවානම් ඔබ දන්නවා සමහර වෙලාවට මරනාාසන්න තත්වකට පත්තෙනකම්ම සහර ඇත්තන්ගේ සිත්තුල ක්‍රෝධය වෛරියයේ ඉදිශාව. මාන්‍ය මේවාගේ ගතිගුණ සභහාව යන් තිබෙනවා. අපි සියල්ලම අප ජීවිතයේ තුලා නිත්‍යඉතා දර්ශයෙන්ටි යටත් වෙලා තිබෙන අපේ දේවල් පිටි කරගන්නඩ බැරුව අපි අහිංසක අසරණ තත්ත්කට පත්වෙනවා. සමහලට තවත් කෙනෙකුගේ පිහිටක් පිසරනක් ඇතුව තමයි අපිට ජීවත්තයෙන්ට සිදුවන්නේ. තවටත් අපි ජීවිතය තුොල අපි ඉතාමත්ම පුරුදු පූර්ණු කරගත්ත කාලෙන් කාලිට මතක හිටින පින්කම් බවට පත්තර ගත්ත දවල් ඇත්තරම අපේ මතකේට නැගෙනවා දැන් ඔබම හිතාන්න කල්පනා කරන්න. ජ.තේ තුල කොච්ර පින්කම් කටයතු සිද් කරන තිබෙනවාද. සමහරලාට පෙන්මත්න්නේ අපි මේ අවෘද්ධ කරන්න ලබනවෞෘ්ධි කරන්නන් කියලා හිතුවට කවදාවත් අපට කරගඩ ලැබෙන්නේ. මේ ලෝකේතුල අපි ජීවත්තවෙන්නේ අනිත්‍යතා දර්ෂනිකට යටත්වෙලා. මේ අනිත්‍යතා දර්ශෙන්ට යටත්තචි ෝකයක් තුළ හෙට දවස පිළිබඳව අනිදධ පිළිබඳව ත මාසතුනකින් පිළිබඳව. අවුරුද්ධකින් අපට මේ ලෝකේතුළ දේවල්ගෙන කියන්ට හැකියාවක් ඇත්තෙන. යම් කිසි වෙලාවක්ක ඔබට හිතුනාද? ොහොතමයි ඩත් සුදුසුම් මහොත මේ මහොත තමයි ඉතාමත්ව අමාරුවෙන් හෝ යම් කිසිපුන්න කටයුත්තක් කරගන්නඩ යහපත් වූ කටයුත්තා කරන්න භාවනාවක් සිද්ධ කරගන්ඩ පින්වත්න ඒ මොහොතේ දීම ඔබ ඒ සඳහා පෙළබීම සිදූ යුතු වෙනවා. එන්සා ජීවිතයට අපේ ජීවිතට ඉතාමත් වැදගත් වෙනවා අපි ආචින්න කරමයක් පවිදිට සමහර පුුණ්‍ය කාල්ත සිද්ධ කර ගැනීම. ඒ මත්තක හිටින පින්කම් ඔබ දන්වා සමහර වෙලාවට සමහර ඇත්තන් බොබ සන්තෝසින් ප්‍රකාශයට පත් කරනවා. හල් හල් පුොෙ කටේෙත්ක් හල් හල් ොන්නෙ කටේත කලා හැබැ බ පුුණනෙකට සිද් කකිරීමිද මචර දල දන්නන ට නොවලාලතින දන්නේ නොද කළේ කියලා ඒවා හොයහොය යම්කිසි කෙනෙක් යන්ඩගිය උත්පන්නාත්නේ ඔබට නැවතව තවක් තෘෂ්නා සහිතව ස්භාවයක් ඇති වෙනවා. එතකුට ඔබේසිත ගැටී මොටලක් වෙනවා. ඒ ඒ මොහොතේදී ඔබේ සිත තුළ කෙලිස් සහිතවස්භාවයක් ඇතින ඒනිසා යම්කිසි දෙයක් ඔබ දුන්නා නම් ඒ දුන්නදී හිතින් අයි කරන්න. බ හැම ලාවක් තුළ දෙම සිතවිතු වන්නේ මම්මී කරන සාසනක පොන්න කටයුත්ත හොදෙක් මම සිද්ධ කරන්නේ මේ ගෝර සසරෙන් නිදහස්වෙන්ට ඒ අවශ්‍ය කරන ධර්ම මාර්ගය මගේ ඥානයේ ප්‍රඥාව දියුණු කරගන්නට සමත විදර්ශනා භාවනාවන් සතර සතිපට්ටාන දේශනාවන් මගේ ජීවිතයට පුහුණු කරගන්න ඕනෑඒ කියලා කියන හැඟීීමින් යුක්තම මේ කටයු සිද කරන්න අවශ්‍යයෙන්වා. යම් කිසි වෙලාපකදී අපි ආචින කර්මයක් ඉදිරිපත් වන්නනඇත්. කටත්තා කරමයක් විදිට කොහොමනමුත් අපේ ජීවිීත අපි කබදරි දවසක කරගත්ත යම්කිසි කුසල කරමයක් තමන්ගේ මනස තුළ නැගෙනට පුළුවන්ක මක්තිබෙනවා. එනි සමී සංසාරී කියලා කැෙනෙ මහා භයානක තැනක් මේ සංසාරයේ තුල අපේ සිතුවිලල තින ස්භාාවයේ මත අපි ක්‍රියාත්මකන ස්භාාවය මත තමයි පින්වත්න්නේ අපිට පේනවා අපේ ශක්තිය කොයි තරන්ද ගිලා කියෙනෙ රගාබලන් පුළුවන් මක්දේ. ඔබට ඔබේ ජීවිතය තුළතියෙන ශක්තිය උරගා බලන්නට පුළුවන්කමක් තිබෙන්නේට කරදරයක් විපත්තියක් කාආපු විලා වකදී. මිනිස්සුන්ට කරදරයක් බාධකයක් විපත්තියක් එන් නැති තා කල් තමන් මහ ජගතක් කියෙලා හිතනවා. තමන් මා බලවන්තෙක් කියෙලා හිතනවා නමුත් යම්කිසි වෙලාවකදි කිසියම් කෙනෙකුයි ජීවිතයට කරදරයක් බාධකයක් විපත්තියක් රෝගාබාධයක් ආවට පස්සේ තමයි තමන්ගේ ජීවිතය තුළතියෙන ශක්තිය බලන්නට පපුළුවන්කමක් තිබෙන්නේ එනිසා පිහම ලාබක් තුළදම ධර්මී ශක්තිය පහිටලා තිබෙනවක්. මහා කුසල ශක්තිීන් අප ඉදිරිපත් කරන තිබෙනවම් පපුහුණු කරගන තිබෙනවං අපේ ජීවිතයට පිටනවත්න්නේ අපිට කිසිදු ආකාරයකට බයක් සැකක් ඇති කරගණඩ අවශ්‍ය වන්නේීම නෑ. එනිසා ලෝතරා බුදු හාමුදුරුන්ගේ ධර්මය තුළ තියෙන ශක්තිය තමයි. යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය ශ්‍රද්ධාව පිහිටවාගෙන. සීලයේ සමාදන් ලකටයුතු කරනවන නත්ති මේ සරන් අඥං බුද්ධෝ මේ සරණවරං. මට වෙන පිහිටක්නේ ලෝතුතරා බුදු හාමුදුරගේ ධර්මය පිහිටමහියි තිබෙන්නේ. ධර්ම රත්නය පිහිට මයි තිබෙන්නේ සංගරත්නය පහිට මයිතියන්නේ. මෙන්න මේ කියලා කියන ස්භාාවය තත්වය ඇත්තටම හැම වෙලාවක් තුල දම මෙනිහිරගන්නඩ වශයන. ඒ මන්ට ිශ්ෂය තුළ තිබෙන මහා ශක්්‍යයක් පවට පත්වයෙනවා. බදන්නවා මේ කාලා පරිච්චේදේ තුළ පුදුමාකාර විදිී අනතුරු තිබෙට කාලාපරිච්චේ දෙයක්. ස්වාභාවික විර සමහර අනතුර සිදුවෙන්ඩ පුළුවන්. එමනත්තන් තබත් ආකාරයකට යම්කිසි සොරසතුරන්ගේ කරදර බාධකතියෙන්ට පුළුවන්. තවත් ආකාරයට ගත්තට පස්සේ සමහර වෙලාවට අපි දන්නෙම නැතුව විධාකාර විදිේ රෝගකාරකතත්වයෙන් නඇතිවනවා. මේ දිනවලත් අපිට පේනවා ඉතාමත්ම ස්‍රීක්‍රයෙන් සමහර වර ස්රෝගකාරකතත්වයයක් නැතිවුණ. මේ බොහොමයක් දේවල් අපි මානසක ශක්ති අපි සරේරීතුර තින ජානශක්තිය වැඩිරගත්තට පස්සේ ඒවට රුත්තුදීමේ ශක්තියක් තියෙනවා. ඒනිසා අපි හැමවෙලාවක්තුලදීම පාරට බහින වෙලාවකදීඋුණත්? බගේම ගමක් බමනක් යන වෙලාවක දීවුණත් පිවත්න මේ චත්තමානවක ගාතත්‍රයි අපට හොඳදුවට පුහුණුර අන්ඩ පුළලන ගොඩක් වටිනවා. තවත් ඉතාමත්න බලසම්පන්න ගාතාවක් තමයි සබපාපස් අකරණන් කෙලා කියෙන ගාතාව. සබ පාපස්ස කකරණන් කෙලා කියන කාරනාව තුළ සිරු බුදුවරයන් මහන්සේලාගේ දේශාවන් හකුල්ලා දක්ුළල තිබෙන කාරනාවක්. ඒ ුචර වටිනවාද. එලට ජයෝම නිින්දස සුබෝධිමෝල හෝ සිමමාරස පරාජයෝයේ කෙලෙන ගාතාව. අපි ලෝතුරා බුදුරජණන් වහන්සේ. තුම් බෝධිමෝලේදී දස මාරයන් පරාජිචපත් කලා එක සත්‍යයව කාරණවා. ඒ සත්‍යවූ බලින්මට ජයමංගලයක් වේවායයි කියලා කියෙන ගාතාව. එවගේම නිරන්තරයීමම් දුටගැමුණු රජිරුත්වාවන් දෙසෙන් භාවිත කළියේයි කියලා කියන ගාතාත්‍රයේ. බුද්ධෝ තිලෝක සරනෝ බුද්ධෝ සුරියෝ තමනුද මේ කියන ගාතාවන් නිරන්තරීම් පේ ලෞකික ජීවිතේ. ආරක්ෂාව සඳහ පින්වත්න භාවිතයට ගන්නට පුළුවන්ක මක් තිබෙනවා. අර චත්තමානක වගේ ගාථාවල තියෙන. රුවන් පිළිබඳව යම් කිසි ආකාරයකට අප්‍රමාණ ගෞරුයක් විශවාසයක් තියලාතියෙනක ඒ බුද්ධා නස්තියක් බවට පත්වෙන එනිසා මෙවිනි ධර්ම කාරණාවන් ඔබට මා සිහිපත් කළේ දෛනිකවත් අපටේ ජීවිතයට ලොකූ බටිනාකමක් ගෙනත් දෙෙනවා එනි සාවසන් මොහොතේදී ඔබේ චුතුචිත්තයට ඔබ කරපු කර්ම ශක්තියන් බොහො වෙලාවට බලපානවා එනිසා ජීවිතය ලැබෙන හැම වෙලාවක් තුළදීම අවස්ථාවක් තුළදීම මේ රැකවරණයේ මේ ආධ්‍යාත්මක රැකවරණය පිින්වත්න්නේ ලග කරගන්නන්නේීම ඉතාමත් වැදගත්යෙනවා. අද ඔබට නෙමතවතවක් සිහිපත් කරන්නේ. නබ දන්නවා මේ කාලවක්බානොත්තුල, ලංකාව බුහෝ විහාරස්ථානවලට ස්වාමින් වහන්සේලාට අපේ දායික පෙන්වොතුන්න බහොම ඉතාමත්ම කරදර බහුල කාලා පරිච්චේදයක්. ආර්ථික වසි ඉතාමත්ම දුක්කිත තත්ත්වයක්. දන් පෙන් පූජා කරගන්න තරං අමාරුම කාලා පරිච්චදයක් බවට පත්වෙලා තිබෙනවා. එනිසා මේ කාල පරිච්චේදී තුළ විහාරස්ථානවල, දුලිබිල බදාධන්මා සේදහස් ගුණයකින් ඩලා තිබෙන්නේ. පෞ්ගිය කාලාල පරිච්චේදය තුළත් අපේ පින්නවතුනු සේපත් කිරීමක් කළ මඋත්සාහ කරනවා. අපේ උඩා ස්වාමින්න් වහන්සේලා වැඩවාසිකන පාලුස්නමක් දාහටනමත්්‍යකිතර. ්‍යරස්ථානය ආලෝකයේ සඳහා සූරිය කෝස පද්ධතියක් සකස් කරගන්න. මේ වෙනවිට පින්වත්න පුංචි මුදලක් අපිවත ලැබිල තිබෙනවා අපට ඒ මුදල් පරිත්‍යග කරපු පන්නතුන්ට මේලා විදි අපේ පුණ්‍යාන මුදනාව විශේෂෙන් සිහිපත් කරන. සම්ූර්රීමම සූරිය ෝස පදධතියක් සකස්කරගනීම සඳහ පින්වත්න්නේ ලක්ෂ තිහක පමණ මුදලක් විශේෂයෙන් අපිට වියදන් කරන්න සිද්ධවෙෙන. පළවිනි අධීර විදියට ලක්ෂ පහළවක්වියදං කලා අපි අවශ්‍ය කරන යුනිත් පහක පමණ ප්‍රමාණකින් යුක්ත ව සූරිය වස පදධතියක් සකස්කරගන්න මේසක් පොලට ඉස්ර වෙලා සකස් කරගන්න උත්සාහ කිරීමක් කරන. තිං ඔබට යම්කිසි කෙනෙකුට මේ සඳහා දායකත්තය දරන්න පුළුවන්නම් ආදන්න අමාරුම කාලා පරිච්චේදයක්. අමාරුම ල පරිච්චේදේ තුලද පවා යම්කිසි කෙනෙකුට මේ සඳහා දායිකත්්‍යය දරන්න පුළුවන්නම්. සමහරවෙට කෙනෙකුට හිතෙන්ට පුළලන් සම්පූර්ෙන් මට මේ සූරකෝස ද්ධතිය මට අරඳන්න වශයේ. සහර කෙනට හිතන්ට පලාවනට පුලුව ප්‍රමාණික මක දායිකත්ය දරන්න. මෙමනි දයක් පිළබඳ සඳහන් කෙලේ පෙනුවත්න්නේ ආලෝක පූජාවක් මේක වෙසක් කාල පරිච්චදේ තුොළ ලොවතුරා බුදු හාමුදුර වෙනුවෙන් කරන උතුම් පූජාවක්. දීපදෝහෝතති චක්කුදෝ යයි කියලා මේ පහන් ආලෝකයේ ලබාදන තැනත්ට ඇස්ලබෙනක් කියලා කියවා. ලෝකයේ බලන්ටනන් දකින්නට අපිට ඇත් අවශ්‍යයනවා. මේ ඇස් කියලා කියන්නේ ඇත්තටම ප්‍ර්ඥාවේ ආලෝකයමයි. ප්‍රඥ්ඥාව දියුණු කරගන්ඩම හේතුවන කාරණාවක්. ඔබ දන්නවා මේ යම්කිසි කෙනෙක් මේ ආලෝක පෝජාවක් සිද්ධ කලාට පස්සේ. ඒ උපන පන් හැම්ම තැනකදම යට ඇස් හොඳුවට ලැබෙනවා කලකේවා. සරීර කාන්තිය ලැබෙනවා. එවගින් ප්‍රඥාව ලැබෙනවා. දිවස් ලැබෙනවා. එවගේීමම පතන බෝධිකින් නිම දකිනට පුළුවන්කමක් තිබෙනවා. ඉර්දමී හැකියාව ඇතිවෙනවා. එගේ ඇස්රෝග කවදාවත් ඇතිවින්න තිබ් චාක්පු ඒවගේ දිබ්බ සෝත පරරිචිත්ත විාන පුදබේ නිවාසනති වගේ ඥානයෙන් ලබාගන්න පොළුවන්කමක්ති බෙනවා. මේ උතුම් ධර්මයේ අවබුධ කරගන්ට ප්‍රඥාවම පහලවීම තමයි ඇත්තටම විශේෂෙන් මේ ආලෝක පූජාවක් තුොලින් විශේෂ වසීම සිදුවන්නේ. ඔබ දන්නවා එපමණක්ම නෙමේ අපේ තේර අපදහනයන්න්න වල. තේරී තේර අපදහනයන් වල මේ ආලෝක පූජාවන් සිදුකිරීම නිසාම උතුම් රහත් පලට පත්තිච්චි, උතුමන් හන්සේලා පිළිබඳව නොයකුත් ඇැංගල සඳහන් එෙනවා. ඇතර මමකට සඳහන් කරන්නේ දිී ලෝකයේ අන්ටවත් මනුෂ ලෝකයේ සැපසම්පත් භුක්තින් දින කියලා කියෙන කාරණාවට වඩා. මේ උතුම් පරම ගම්බීර ධර්මයේ අවබෝධ කරගන්නට ප්‍රඥ්ඥාව. ආලෝකයේ නෙමැති ප්‍රඥාව පහළ විවා කියලා කියෙ හැඟීම යුක්තව කිසියම් කෙනෙකුට මේ සඳහා දායහිකත්තේ දරන්නට පුළුවන්ක මක්තිබෙනවා. නම් පෙන්වත් ඉතාමත් වැදගත්තෙනවා මම ඔබට ජංගම දුරකත්තනයන් මගේ සඳහන් කරන්න. ලියා ගන්නට පුළුවන්ක මක්ති බෙනවා බිඳුවයි හතයි එකයි හතරයි අස්සූ එකයි අසුවයි අසූ දෙක බින්දුවයි හතයි එකයි හතරයි අසුව එකයි අසුවයි අසෝ දෙක බින්දුවයි හතේවත්තු වනයි අනුවයි විසි් පහයි විසි හය බිඳුවයි හතේවත්ව වනයි අනුවයි විසිපහයි විසි හය කියලා කියන ජංගම දුරකත්තනයට බට කතා කරන්න පුළුවන් මරාත්‍රී කාලය කතා කරන්න එවාා. විශේෂයෙන් ඔබට දහවල් කාලේද මේ පිළිබඳුව කතා කරලා විමසාසෙි පුළුවන් යම්කිසි වෙලාක ම ඉතාමත්මකාරි බහුල ඉන්නන්නේ යම් කිසි වෙලාකද බට කතා කරන්න බැරුණත්. ඔබගේ දුරකත්තනයට නැවතවතාවක් ම ආමන්තරණය කිරමක් කරනවා. ඇත්තරම මේ වෙසක් කාල පරිච්චේදය තුළ විහාරස්ථානෙහි අඳුරේ තබනවට වඩා ලෞතුරාබදු හාමුදුරුව අඳුරේ තබනවාට වඩා. ආලොක මත් කරන්නට ඔබේ චිත්ත ශක්තිය එපුුණේ ශක්තිය ඔබේ කුසල ශක්තිය වඩාත් බල සම්පන්න කරගට ඒ සඳහ දායකතයේ ලබා දෙන ලෙස බොහම කරුණීමමතක්ක සිටනවා අපි උත්සාහ කරවා පොහොම නමුත් මේ සූරිය කොස පද්ධති දෙකම සකස් කරගඩ මේ තාක්කල් අපිට යම්කිසි ආකාරයකට ආධරමමුදල්ල දවපකාර කරපු එ ප්‍රමාණුවත් නැහැම කටීත සිත කරගට එනිසා එසියලු දෙනාටම මේලා දිී අපි නැවත නැවතත් නැවත නැවත් අනමෝදන් කරන ඔබ කොයි තනකට කොයි ස්ථානකට මේ කල පරිච්චේදතු පරිත්‍යයක් කළත් සසරයෙහි අනුගාමික නිධනයක් විදියට කමදාවත් මේක අපතියන්නේ නෑ ඔබේ සංසාර ගමන පුරාවට ඔබේ ජීවිතට මහාශක්යක් බවට පත්තිබින් තිබෙනවා. එනිසා ඒ කටයුත්තට බට දාකත්වය ලා දෙන නිෙස බොහෝම කරුණාය මතක්